නිල්ලා මිතිආවතේ අහිංසක ගොවීන් හැටියට මේ අපි ගත කරන පස්වෙනි දවස මාතර නගරයේ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ඉදිරිපිට අපි 23 වෙනිදා ආරම්භ කරපු අඛණ්ඩ වූ සත්‍යග්‍රහය අද පස්වෙනි දිනට මේ ගෙවෙද්දී අපිට නොඑක ආකාරයේ බාධා පැමිණෙමින් ඒ බාධා වලට අපි නිර්භයව මුහුණ දෙමින් මේ සටන මේ අපි ඉස්සරහට ගෙනියන්නේ මේ අහිංසක මේ ගොවි ජනතාවගේ අක්කර 20000ක කුඹුරු වල විනාශයට වග කියන්න ඕන නිලධාරීන්ගේ ඇස්සරවන්න මේ බලධාරීන් නිලධාරීන් වගකිය යුතු කිසි කෙනෙක් මේ අපේ ප්‍රශ්නේ දිහා සානුකම්පිතව ඇහැරලා බලන විදියක් අපිට පේන්නේ නැහැ. දැන් ඒ වෙනුවට අපිට අපි මර්ධනය කිරීම සහ මේ කරන මේ වැඩ කටයුත්ත නතර කිරීම සඳහා නොයෙක් සූදානම්ක් තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මෙතෙන්දී අපි මේ පානීය ජලය ලබා දීම සම්බන්ධව කිසිම වෙලාවක අපි විරුද්ධ වෙලා නැහැ. පිරිසිදු පානීය ජලය මාතෘ ජනතාවට ලබා දිය යුතුයි කියන එක අපි හැමදාමත් කියන දෙයක්. අපිත් ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් අපිට අභූත චෝදනාවක් නගලා තියෙනවා. මාතෘ ජනතාවට පානීය ජලය පිරිසිදුව ලබා දීම සඳහා සූදානම් කරපු ලවණ බාධකයට විරුද්ධව නිල්ලා මිටියාවතේ ගොවීන් එක්ලැස් වෙලා මේ වගේ විරෝධතාවයක් කරනවා කියන කතාවක් දැන් ගිහිල්ලා තියෙනවා. එච්චර විතරක් නෙවෙයි. මේ එකතු වෙලා මේ කරන වැඩපිළිවෙලත් එක්ක මාතර නගරයේ තියෙන රාජ්‍ය ආයතන 5කට 6කට යම් අවහිරතාවයක් බාධා සිද්ධ වෙනවා කියලා යම් චෝදනාවක් නගලා තියෙනවා. එච්චර විතරක් නෙවෙයි. අපි සූදානම් වෙනවා කියන කතාවක් ගෙනියනවා. ලවණ බාධකේ අපි කඩල බිඳල විනාශ කරන්න යනවායි කියලා. අපිට එහෙම ලවණ බාධකේ කඩල බිඳල විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද කොන්ක්‍රීට් ටොන් ගණනක් දාලා හදපු කොන්ක්‍රීට් මේ ලවණ බාධකයක් මහා විනාශයක් කරපු ඒ ලවණ බාධකේ අපිට කඩන්න පුළුවන් අපිට හයියක් නැහැ. අපි ළඟ ආයුධයක් තෙන්නේ නැහැ. අපි ළඟ යන්ත්‍ර සූත්‍රයක් තෙන්නේ නැහැ. අපිට ඒක කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් අපිට අභූත චෝදනාවක් ඇවිල්ලා තියෙනවා මේ ලවණ බාධකය කඩන්න අපි සූදානම් වෙනවායි කියලා. ඒ කරුණ ටික ගොනු කළා දැන් සූදානම්ක් තියෙනවා අපිට තහනම් නියෝගයක් ගේන මෙතනින් ඉවත් කරන්න. නමුත් අපි මේ අවස්ථාවේදී කියනවා අපි මොනම හේතුවක් නිසාවත් අපි නීතිය කඩන්න යන්නේ නැහැ. අපේ සාධාරණ ඉල්ලීම් ඉස්සවෙනතෙක් සාධාරණ ඉල්ලීම් වලට යම් සාධනීය විසඳුමක් දෙනතෙක් අපි මේ කටයුත්ත මේ විදිහටම කරගෙන යනවා. ඒ නිසා බලධාරීන්ට අපි කියන්නේ අපි මේ කරන සාධාරණ ප්‍රශ්නයට අහුන්කම් දෙන්න. සාධාරණ ප්‍රශ්නයට අහුන්කම් දීලා අක්කර 20000ක් විනාශ වෙච්ච මේ කුඹුරු යායකට යම් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. දැන් කන්න 10ක් තිස්සේම අස්සන්න නැතුව කුඹුරු පාළු වෙච්ච මේ මිනිස්සු තමයි මේ ඉන්නේ. 11 වෙනි කන්නේත් ලබන මාසේ මාර්තු මාසේ එනකොට ඉව වගා කරලා වගාවට සූදානම් කරන්න ඕන. නමුත් ඒ වගාවට සූදානම් කිරීම සඳහා අපිට මේ කටයුත්ත ඉක්මනින්ම කරලා දෙන උවමනාව තමයි අපිට තියෙන්නේ. මොකද මාර්තු මාසේ එනකොට ඊළඟ කන්නේට වගා කරන්න බැරි වුණොත් අපි අහුවෙනවා මේ මාසේ ගම් වතුරටත්. එතකොට 11 වෙනි කන්නේත් ඉවරයි. ඒ නිසා මේ සියලුම කාරණා හොඳට සැලකිල්ලෙන් සලකලා බලලා මේ බලධාරීන් මේකට වග කිය යුතු හැම කෙනෙක්ම මේකට සාධනීය විසඳුමක් අපිට ලබා දෙන්න කියන එක තමයි අපි නිරන්තරයෙන්ම කියන්නේ මේ මිනිස්සු වෙනුවෙන්. මේ මිනිසුන්ගේ නිල්ලා මිටියාව තියෙන මේ මිනිසුන්ගේ 30000ක විතර පවුල් සංඛ්‍යාවක අක්කර 20000ක කුඹුරු සම්පූර්ණයෙන් විනාශ වෙච්ච මිනිසුන්ගේ හඬ තමයි මේ එන්නේ. ඒ නිසා අපි මේ නැවත නැවතත් කියන්නේ මේ කටයුත්තට අපිට විසඳුමක් ලබා දෙන්න හැකි තරම් ඉක්මනින් මාර්තු මාසයේ අපිට ඊළඟ කන්නේ වගා කරන්න කුඹුරු වලට ඉඩ ප්‍රස්තාව ලබා දෙන හැටි තමයි අපි ඉල්ලන්නේ. මේ ගොවියෝ ඇවිල්ලා තියෙන්නේ ජන ජීවිත විනාශ වෙච්ච අය වෙනුවෙන් එකක් දෙකක් නෙවෙයි ගම් වතුර නිසා පාරේ යන්න බැරි අය සියලුම දෙනා මෙතෙන්ට පැමිණලා තියෙනවා. අපි මෙතන කාටවත් බාධා වෙන විදියෙන් කිසිම කරදරයක් වෙන විදියට මෙතන හැසිරෙන්නේ නැහැ. පොලිසියෙන් තමයි අපිට බාධා කරන්නේ. අපි කිසි කෙනෙකුට බාධා කරන්නේ නැහැ. මේ අපි අපේ ජන ජීවිතය හදාගන්න තමයි මේ ස්ථානයට ඇවිල්ලා අපේ මේ ඉල්ලීම් ටික සම්පූර්ණ කරලා දෙන්න කියලා අපි කියන්නේ. අපි මේ ලවණ බාධක කඩන්න අපි යන්නේ නැහැ. අපිට ලවණ බාධක කඩන්න ගියොත් අපේ අතපය තමයි කඩා ගන්න වෙන්නේ. අපි මැසින් නෙවෙයි ඒවා කඩන්න. ඒවා බලධාරීන් කරපු විදියටම කරන්න ඕන. බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා හදපු ලවණ බාධක නිසා තමයි අපිට මෙච්චර කරදර තියෙන්නේ. ඒගොල්ලෝ ඒ මාතරට පිරිසිදු වතුර දෙන්නත් ඒ විදියට ඒක හරි නිසියාකාරව කරපු නිසා තමයි මේ විදියට මේ දෙපැත්තටම නැතුව මේ දුක් විඳින වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ සල්ලි ගසා කාගෙන ඒ කියපු විදිය දොරවල් හරි ගසන්න නැතුව බැම්ම කොන්ක්‍රීට් බැම්මක් බැඳලා කොන්ක්‍රීට් වනාන්තරයක් කරලා තියෙනවා. ඒ වගේම මේ ඕලන්දැල ගැලවලා ඒ ටිකේ මේ කොන්ක්‍රීට් කරපු කොටස සුද්ධ කරලා අපිට ඒකත් හදා දෙන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. කොපමණ බාධා ආවත් අපි ඉතින් මේ අපේ සටන නවත්තලා අපිට කරන්න වෙන රැකියාවක් නැහැ. පොරට ගොවි වගාව කුඹුරු වගාව තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා මොන බලධාරිය මොන දේ කිව්වත් අපිට මේ ඉවත් වෙන්න විදියක් නැහැ. අපි මරණය දක්වාම මේකේ යෙදිලා සිටිනවා. ඒ නිසා කිසි කෙනෙකුගේ අපෙන් කරදරයක් නැහැ. අපිට මේ කරන්න අපිට ඉඩ සලසා දෙන්නේ කියලා මේ මරණින්දේ සිටින බලධාරීන්ට අවදි වෙලා අපි ගැන හොයලා මේ අසරණ ගොවියෝ දවස් ගණන් මේ මහපාරේ මේ විදියට දුක් විඳිනවා. අසරණ ගොවියන්ගේ දුක බලලා ඒ ළමයින්ට උගන්න ගන්න දරුවන්ට උගන්න ගන්න ඒ කිසිම දෙයක් විදිහක් නැහැ. ඒ නිසා අපි මේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට කරදරයක් නොකර ඉක්මනින්ම අපේ විසඳුම
අපිට විසඳුමක් ලබා දෙන්නේ කියලා. එතකොට අපි කාටවත් බාධාවක් නැවි අපි පාරෙන් ඉවත් වෙනවා.